මේදවස්වල කට්ටිය බැඳගෙන බැඳගෙන යනවා. ඉතින් මේ මුද්ද කියන එක දාලානේ මේ මැරේජ් එක සිම්බලයිස් කරන්නේ. කවුරු හරි ඔයගෙන් ඇහුවොත් කොයි ඇඟිල්ලටද මුද්ද දාන්නේ කියලා අපි හැමෝම උත්තර දෙයි. වේද ඇඟිල්ලට නැත්නම් රින් ෆින්ගර්කට කියලා. ඒත් ඇයි අපි වේද ඇඟිල්ලටම මුද්ද දාන්නේ? අපිව subscribe කරලා තියාගත්තොත් මේ වගේ ගොඩක් වීඩියෝස් බලන්න පුළුවන් ඔයාලට. අපි යන්කෝ වීඩියෝ එකට. සාමාන්‍යයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේම ලෝකයේ ගොඩක් රටවල්වල වම් මතේ හතරවෙනි ඇඟිල්ලට තමයි මගුල් මුද්ද දාන්නේ. ඒත් ජර්මනි, රුසියා වගේ රටවල්වල දකුණු අතටත් දානවා. අපේ රටෙත් එහෙමනේ. බ්‍රයිඩ් නැත්නම් මනමාලි වම් මතේ හතරවෙනි ඇඟිල්ලට මුද්ද දානවා. ග්‍රූම් නැත්නම් මනමාලයා දකුණු අතේ හතරවෙනි ඇඟිල්ලට මුද්ද දානවා. ඒත් ඇයි මේ හතරවෙනි ඇඟිල්ලම? ඔය මුද්ද දානවා කියන එක ඇත්තටම ගොඩක් ඈත අතීතයට යන එකක්. ඉතින් ඒ කාලේ මිනිස්සු හිතපු විදියට මේ වේද ඇඟිල්ලේ නැත්නම් හතරවෙනි ඇඟිල්ලේ ඉඳලා බ්ලඩ් වෙහින් එකක් නැත්නම් නහරක් තියෙනවා කියලා විශ්වාස කරලා තියෙනවා කෙලින්ම හදවතට. ඉතින් ආදරය කරන දෙන්නේ හදවත එකට බැඳෙනවා මේ රින් ෆින්ගර් එකට මුද්ද දැම්මහම. ඉතින් පැරණි රෝමන් වැසියෝ මේ නහරට නැත්නම් වේන් එක හඳුන්වලා තියෙන්නේ වේනෝ මොරිස් කියලා. ඒ කියන්නේ වේන් ඔෆ් ලව්. සිංහලෙන් කියනවා නම් ප්‍රේමයේ නහර කියලා. ඉතින් මේක භෞතිකව පෙන්වන්න තියෙන්නේ රින් ෆින්ගර් එක නිසා එකට මුද්දක් දැම්මා. මේ ඇත්තමද? නූතන ජීව විද්‍යාවට අනුව නම් හැම ඇඟිල්ලෙම නහර හදවතට සම්බන්ධයි. රින් ෆින්ගර් එකේ විතරක් නෙවෙයි. ඉතින් ඕන ඇඟිල්ලකට මුද්ද දාන්න පුළුවන් දැන් ඔයාලට. මොකද හැම එකම ප්‍රේමයේ නහරවල නිසා. ඒත් ඇයි එහෙනම් තාමත් හතරවෙනි ඇඟිල්ලට මුද්ද දාන්නේ? ඒ මෙන්න මේ නිසා. බලන්නකෝ ඔයාලා මේකට අනිවාර්යයෙන් කැමති වෙයි. ජීවිතේ ඔයාගෙම කියන අය ටික දෙනෙක් ඉන්නවනේ හැමෝටම. මුලින්ම දෙමව්පියෝ, ඊළඟට ඔයාගේ සහෝදර සහෝදරියෝ, ඊළඟට ඔයාගේ පාට්නර් නැත්නම් කසාද බඳින කෙනා, අන්තිමට ඔයාගේ දරුවෝ. හරි, අපි දැන් බලමු කොහොමද මේ රින් ෆින්ගර් එකේ විශේෂත්වය හොයාගන්නේ කියලා. මෙන්න මෙහෙමයි. අත් දෙකම තියලා මැදගිල්ල නවලා ඇඟිලි එකිනෙකට තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් එකින් එක ඇඟිලි ඈත් කරලා බලමු. ඉතින් මේ අතේ ඇඟිලිවලින් නිරූපණය වෙන අය මෙන්න මෙහෙමයි. මහපට ඇඟිල්ල. මහපට ඇඟිල්ලේ නිරූපණය වෙන්නේ අපේ අම්මයි තාත්තයි. දෙවැනියට දබර ඇඟිල්ල. දබර ඇඟිල්ලේ නිරූපණය වෙන්නේ අපේ සහෝදර සහෝදරියන්. මෙතනදී අපි මැද ඇඟිල්ල මේ වෙන පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මැද ඇඟිල්ලේ කිසිම පාර්ශවයක් නිරූපණය වෙන්නේ නැහැ. ඊළඟට වෙදගිල්ල. නැත්තම් අපි මේ කතා කරන රින් ෆින්ගර් එක. වේද ඇඟිල්ලෙන් අඹ සැමියනොත් අන්තිමේට සුලඟිල්ලෙන් දූදරුවනොත් නිරූපණය කරනවා. බලන්න, මහපට ඇඟිල්ල ඈත් කරන්න උත්සාහ කරද්දී ඒක ඈත් කරන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ දෙමව්පියොත් කවදා හරි අපෙන් ඈත් වෙලා යනවා කියන එක. දෙවැනියට දබර ඇඟිල්ල. දබර ඇඟිල්ලත් මෙන්න මේ විදිහට ඈත් කරන්න උත්සාහ කරද්දී ඈත් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අපේ සහෝදර සහෝදරියොත් කවදා හරි දවසක අපෙන් ඈත් වෙනවා කියන එක. සුලංගිල්ලත් මෙන්න මේ වගේම. ඒකෙන් අදහස් වෙන්නේ කවදා හරි දවසක අපේ දූදරුවොත් අපෙන් ඈතට යනවා කියන එක. ඒත් මේ රින් ෆින්ගර්ස් දෙක ඈඩ් කරන්න බෑ අනිත් කොයි ඇඟිල්ල ඈඩ් කරත්. ඉතින් ඒකයි මේ හතරවෙනි ඇඟිල්ලටම නැත්නම් රින් ෆින්ගර් එකටම මගුල් මුද්ද දාන්නේ. ඉතින් එහෙනම් අපි ගිහින් මේ වගේ වීඩියෝස් ගොඩක් අපි චැනල් එකේ දාලා තියෙනවා, අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් සිලෙක්ට් කරලා තිබ්බොත් මේ වගේ අපි කියන අලුත් වීඩියෝස් ඔයාලට එවෙලම බලන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.